අයිබෝන් සුබෝදෑසනක් අද 2024 ජූලි මාසයේ 25 වන බ්‍රහස්පතින්දා දවසේ අද ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටු කියන පුවත් මෙන්ම රටේ ප්‍රධාන සමාජ මාධ්‍ය පුවත් ඔබට කියන්නට සූදානම්. මුලින්ම යන්නේ ලංකාසී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ මුල්පිටු වාර්තාවකටයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඊය දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳවයි ලංකාසී නිවුස් කියන්නේ. වහාම නව පොලිස්පතිවරයෙක් දේශබන්දු හාන්සිපුටුවට පොලිස්පති ධූරයේ සඳහා සුදුසුකම් සපයා ඇති අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇති බවටයි ලංකාසී නිවුස් කියන්නේ. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව බවට කියනවා. ත්‍රිපුජ්ජල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩුල්ලක් විසින් මෙම නියෝගය ඊයේ නිකුත් කළ බවටයි කියන්නේ. අදාළ පෙස්සම විභාගයේදී පෙස්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නිමිත්තක් තහවුරු කිරීමට සමත්ව තිබෙන අතර ඒ අනුව අධිකරණය මේ නියෝගය නිකුත් කළ ඇති බවටයි කියන්නේ. කතාවම අද දෙරණ .lk සමාජ මාධ්‍ය පිටුවත් කියනවා. දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්. දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දවසේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවටයි කියන්නේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු පත්කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇති බවටත් කියනවා. ඒ අනුව අදාළ පෙස්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්දයාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පවත්වීමට අධිකරණය තීරණය කළ බවටයි කියන්නේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් මූලික අයිතිවාසිකම් පෙස්සම් 9ක් ඉදිරිපත් කර තිබුණා. එය විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවටයි කියන්නේ. දැන් දේශබන්දු පොලිස්පතිතුමාට පොලිස්පති ධූරය දරන්නට බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කරලා තියෙනවා සුදුසු පුජ්‍යලෙක්, සුදුසුකම් තියෙන පුජ්‍යලෙක් නීතියානුකූලව පොලිස්පති ධූරයට, වැඩ බලන පොලිස්පති ධූරයට පත් කරන්නට කියලා. එහෙම පසුබිමක් වෙද්දී විවස්ථාදායක සභාව, එහෙම නීතිමය තත්ත්වයක් නිර්මාණය වෙද්දී විවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයා පත් කිරීමේදී යම් යම් අකටයුතුකම් කළා, එහෙම නැත්නම් කථානායකවරයා විසින් විවස්ථාදායක සභාවේ නීති රීති උල්ලංඝනය කරමින්, විවස්ථාදායක සභාවේ සාම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් කටයුතු කළා, එහෙම කතාවක් මීට පෙර කියවුණා. ඊයේ පාර්ලිමේන්තුවේදී නැවත ඒ කතාව එළියට ආවා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී කියපු කතාව. මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය, ඔබතුමාට ආවන පොඩ්ඩක් අහගෙන ඉන්න, මම මේ ඔබතුමාට දෝෂාරෝපණය කරන නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ ඒ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්. දැන් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න හදන්නේ පුද්ගලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඔබතුමාට කියන්න කැමති, අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණු ක්‍රියාදාමය කථානායකවරයා විකෘති කළලා ජනාධිපතිවරයාට යවපු ලියුම. මෙන්න මේ ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. එතකොට මේ වැරදි ලියුම, මේ බොරු ලියුම, මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කරපු එකත්, ජනාධිපතිවරයා පත් කරපු එකත්, ඒකත් ව්‍යවස්ථා විරෝධී. මම මේ කතා කරන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙමෙයි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. බලන්න මේ ලියලා තියෙන දේ. ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයේද පක්ෂව ලබා දෙන බව කාරුණිකව සඳහන්, කාරුණිකව දන්වමි. කාටද ලියලා තියෙන්නේ? හිතවත් ජනාධිපතිතුමනි, කවුද අසං කරලා තියෙන්නේ? මහින්ද යාපා බේවර්ධන කථානායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සභාපති. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කරේ. අගමැතිතුමා දන්නවා. අගමැතිතුමාට ඒකට උත්තර දෙන්න බෑ. මම දන්නවා ඒක. ඒ නිසා පැහැදිලිවම මම කියන්න කැමති, කථානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ වගේම කථානායකවරයාගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා, මහින්දනේ ජනාධිපතිවරයා හොඳ උගත් නීතිඥවරේ, අපි විශ්වාස කරන හොඳ දැනුමක් තියෙන පුද්ගලෙ, මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පත්කිරීම කරනවා. තුට්ටු දෙකේ ලියුමක්. ඒ නිසා පැහැදිලිව මට ඔයාලට උත්තර අවශ්‍යයි. ස්තුතියි. No, I will answer. නෑ, විවාදයක් කරගන්න එපා ගරු සභානායකතුමා, උත්තර දෙන්න කියලා අවසන් කරන්න. නෑ ගරු මන්ත්‍රීතුමා, දැන් ඔබතුමාට දුන්නම දැන් මුජිබර් මන්ත්‍රීතුමාත් ඉල්ලනවා. එහෙනම් ඔතනින් ඉවර කරන්න, ඔබතුමා අහලා අවසන් කළා සභා. ඒක තමයි දෙන්න ඔබතුමා කතා කරන්න. හකීම් මැතිතුමා ඔව්. කලින් මේකට එකතුව පිළිතුරු දෙන්නයි කියලා මම කියන්නේ. දැන් මේ දැන් සම්පූර්ණයෙන්ම සජිත් කියන්නේ මේ ප්‍රශ්නවලට මුල කථානායකවරයා. කථානායකවරයා විවස්ථාදායක සභාවේ සම්ප්‍රදායන්, විවස්ථාදායක සභාවේ නීති රීති වලට පිටින් ගිහිල්ලා එදා පොලිස්පතිවරයව පත් කරන්නට විවස්ථාදායක සභාවේ අනුමැතිය දෙන්න තීන්දුව කරා. එහි ප්‍රතිඵල අද ලැබෙමින් පවතිනවා. එහෙම තමයි විකල්ප නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ. කොහොම වුණත් මේ සිදුවීම වෙන්නේ ජනාධිපති වර්ණයක් ළඟ තියාගෙන, ජනාධිපති වර්ණයක් හැඳවන්න දින දෙකක් තියාගෙන, එහෙම තත්ත්වයක් තුලයි මේ සිදුවීම වෙන්නේත්. කොහොම වුණත් අධිකරණය දැන් තීන්දුවක් දීලා ඉවරයි. දැන් දේශබන්දු පොලිස්පතිතුමා පොලිස්පති නෙවෙයි. ඒ වෙනුවට අපි බලමු වික්‍රමසිංහ ජනාධිපතිවරයා කවුද පත් කරන්නේ කියලා. ඒත් එකම තවත් පුවතකට යනවා. ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් තවත් ඊයේ දවසේ නිකුත් වුණා. ප්‍රජා උපදේශක කමිටු පිහිටවීමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවටයි කියන්නේ. පැපරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ බවට කියනවා. පසුගියදා පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දී සිටින අපේක්ෂකෙන් සංවර්ධන කටයුතු වලට අදාළව ස්ථාපිත කළ ප්‍රජා උපදේශක කමිටුවල සමාජිකයන් වශයෙන් යොදා ගැනීම තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට සඳහන් කරමින් මෙම පෙස්සම ගොනු කර තිබූ බවටයි කියන්නේ. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් එම චක්‍රලේඛනයේ අත්තිටීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙස්සම ගොනු කර තිබුණා. එම පෙස්සම සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුජ්‍යල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වලක්වලා ඔන්න අතුරු තහනම් නියෝගයක් නිකුත් වෙලා පොලිස්පතිවරයාට වෙනම අතුරු තහනමක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කරන්න එපා කියලා කියනවා. මැතිවරණයක් ළඟයි ජනාධිපතිවරණයට ඡන්ද එකතු කරන්නට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මෙහෙම තමයි මේ චෝදනාව එල්ල වුණේ. ඒ චෝදනාවටත් ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියටත් අධිකරණය වැටබැඳලා තියෙනවා. දැන්නන් හොඳටම සොරි වෙන හැඩක් තියෙන්නේ. නීතියට පිටින් වැඩ කරන්න යන බොහෝ දෙනෙකුට ජනාධිපති වර්ණය වෙනුවෙන් මැතිවර්ණ නීති උල්ලංඝනය කරන්නට හැදුවා විතරයි අධිකරණ තීන්දුවක් එනවා. දැන්නන් හොඳටම සොරි වෙනවා. ජනාධිපති වර්ණය කැඳෙව්වන් පස්සේ තව තව දේවල් ඇති වේවි නේද? එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් අපිට කියන්න වෙන්නේ. ඒත් එක්කම මීළඟට යන්නේ ලංකා ෘත් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටුව.
වාර්තාවකටයි. මේ සති අන්තයට පෙර ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කරනවා. මැතිවරණ කොමිසම යළි තහවුරු කරයි. මෙම සති අන්තයට පෙර ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට මැතිවරණ කොමිසම සභාව යළි තහවුරු කළ පුවතයි ලංකාඩ්‍රොත් කියන්නේ. එමෙන්ම පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ 25 වෙනිදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවත්, එමෙන්ම පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර තිබුණේ 24-25 යන දෙදින තුළ මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවත්, ඒ අනුව ලබන 26 වෙනිදා සිකුරාදා දවසේදී ජනාධිපති වර්ණය දැන්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවටයි මැතිවරණ කොමිසම ඔන්න දැන් දෙවෙනි පාරටත් කිව්වා. අපි සිකුරාදා වෙද්දී ජනාධිපති වර්ණය කැඳවනවා. අපි සිකුරාදා වෙද්දී මැතිවරණ කොමිසම විදිහට ඉදිරි ජනාධිපති වර්ණයට නාම යෝජනා කැඳවන දිනය කියනවා. ඉදිරි ජනාධිපති වර්ණයේ ඡන්ද විමසීම තියෙන දිනය කියනවා. ඔන්න 7යි 7යි. එහෙම තමයි මැතිවරණ කොමිසම පැත්තෙන් අපිට කියන්න වෙන්නේ ඔවුන්ගේ නිවේදනයත් එක්ක. තවත් දින දෙකක් යන තැන සිකුරාදා වෙද්දී මැතිවරණ කොමිසම මැතිවරණය කැඳවනවා. එහෙම තත්ත්වයක් තමයි, එහෙම කතාවක් තමයි කොමිසම පුන පුනා කිව්වේ. ඇතැම් විට රාහු කාලෙ එහෙම පන්නලා වෙන්නේ නැති දිනය කියන්නේ. නැත්තම් ඇතැම් අපේක්ෂකයන්ට නාම යෝජනා දෙන්න අමාරුයි. මොකද රාහු කාලේ නාම යෝජනා අස්සම් කරන්න බෑ. රාහුට අහුවෙන්න පුළුවන්. අපි අවුරුදු 76ක් තිස්සේ නේද රාහු කාලය මගහැරලා තමයි බොහෝ දේවල් කරේ. ඇතැම් විට ජනාධිපතිවරු ජනාධිපති වර්ණයට නාම යෝජනා අස්සම් කළේ රාහු කාලේ පන්නලා. අපිට මතකයි 2019 ජනාධිපති වර්ණයට ගෝඨාභය රාජපක්ෂ ගෙදරින් නිවසින් නාම යෝජනා බාර දෙන්න ආවෙත් හරි නැකතට. රාහු කාලේ පන්නලා සුභ මූර්තියට ආවේ. අවසානයේ සුභ මූර්තියට නාම යෝජනා පත්‍ර බාර දීලා සුභ මූර්තියට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වැඩබාර අරගෙන නවතින්න උනේ සිංගප්පූරුවෙන් ගිහිල්ලා. එහෙම තමයි ගෝඨාභයට උනේ. සුභ මූර්තියේ තරම කොච්චරද, රාහු කාලයේ පැන්නීමේ තරම කොච්චරද, රට බංකොලොත් වුණා. ජනතාව විසින් එහෙම සුභ මූර්තියට රාහු කාලයේ පන්නලා වැඩ පටන් ගත්ත හුව පන්නලා දැම්මා. හැබැයි ඒත් තවම රාහු කාලය අතෑරලා නැහැ. මැතිවරණ කොමිසම් සභාවත් තවම රාහු කාලය ගැන හිතනවා, හිතමින් කල් මරමින් ඉන්නවා. ඇතමුන් කියන්නේ 17 වෙනිදා තමයි ජනාධිපති වර්ණය කැඳවන්නට මැතිවරණ කොමිසමට බලය හිමි වුණේ. හැබැයි තවම මැතිවරණ කොමිසම අද නෙවෙයි හෙට බාලගිරි දෝෂය, අද බ්‍රහස්පතින්දා බලමු හෙට වෙනදිවත් මැතිවරණ කොමිසම ජනාධිපති වර්ණය නිවේදනය කරයිද කියලා දැන් දෙපාරක් කියලා තියෙනවා. සිකුරාදා වෙද්දී 26 වෙද්දී ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කරනවා කියලා. ඒත් එකම නිවුස් ෆස්ට් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. ජනාධිපති වර්ණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නයි ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස්. ජනාධිපති වර්ණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බවටයි කියන්නේ. නිවුස් ෆස්ට් කියන්නේ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බවටයි මේ පිළිබඳව. අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන්නයි ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවටත් කියනවා. මෙවර ජනාධිපති වර්ණයට අයවැයෙන් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට මුදල් අමාත්‍යාංශයට කියලා තියෙනවා අයවැයෙන් ජනාධිපති වර්ණයට වෙන් කළ බිලියන 10 දෙන්න. දැන් ඒ කියන්නේ රනිලුත් ලෑස්ති ඡන්දෙ තියන්න. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණය මතකයි තවම අතුරුදහන් කරලා තියෙන්නේ. ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභා මැතිවරණයේ සල්ලි නෑ කියලා. එහෙම සල්ලි නෑ කියපු රනිල් දැන් කියලා තියෙනවා අයවැයෙන් ජනාධිපති වර්ණයට බිලියන 10ක් වෙන් කරලා තියෙනවා ඒ බිලියන 10 දෙන්න කියලා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් එහෙම කියයිද දන්නේ නැහැ. කවුරු හරි මහත්තයෙක් නැගිටලා නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ බිලියන 10ක් දෙන්න අමාරුයි, අපිට ණය ගෙවන්න තියෙනවා, ඒ වගේ කතාත් එයිද? මොකද ඉතිහාසය එහෙම වුණා. ඒකයි ඒ කතා නැවත නැවත අපිට මතක් වෙන්නේ. කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ජනතාව ඡන්දයක් බලාගෙන ඉන්නවා. ඇතැම් විට ඇතමුන්ගේ ක්‍රියාකලාප දැක්කහම ඡන්ද කල් දාන්නමයි උත්සාහ කරේ. හැබැයි අපේ ජනාධිපතිවරයා නම් එහෙම නැහැ.
ජනාධිපතිවරයා මීට මාසයකට වගේ කලින් ඔය මැතිවරණ කල් දැමීමක් පිළිබඳව කියද්දී, ජනාධිපතිවරණය කල් දැමීමක් පිළිබඳව කියද්දී ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරලා කිව්වේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසි කලට ජනාධිපතිවරණය පවත්වනවා, අවුරුදු 6ක් නෙවෙයි 5ක් කියලත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිගන්නවා කියලා. හැබැයි එහෙම කිව්වට ඇතැම් දඬුලේන්නු ඇතැම් ලේන්නු ජනාධිපතිවරණය කල් දාන්න අවුරුදු 5ක් නෙවෙයි 6ක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තටත් ගියා. හැබැයි වැඩක් උනේ නැහැ. දැන් ජනාධිපතිවරයා කියනවා ජනාධිපතිවරණයට බිලියන 10 දෙන්න කියලා මුදල් අමාත්‍යාංශයට. හැබැයි මොනව වෙයිද දන්නේ. ජනතාවගේ පැත්තෙන් ජනතාව සීරු වෙන්න ඉන්නේ. මැතිවරණය කොමිසම කැඳෙව්වොත් ඔය කියන විදිහට 26 බොහෝ දේශපාලනික සිදුවීම් අපිට බලන්න පුළුවන්. එතකම අද දින .lk සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. ඇමරිකානු ඔත්තු සේවයේ ප්‍රධානියා ඉල්ලාස්වෙයි. ඇමරිකානු ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කාන්තාවක්. ඇමරිකානු ඔත්තු සේවයේ ප්‍රධානියා සිය දූරෙන් ඉල්ලාස්වී තිබෙනවා. ඒ අනුව ඇය මෙලෙස ඉල්ලාස්වී ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වෙනිදා ගත් උත්සාහය වළක්වා ගැනීමට ඇමරිකානු බුද්ධි සේවයේ අසමත් වූ බවට ඇයට එල්ල වී තිබෙන චෝදනා පදනම් කරගනිමින් කියලයි කියන්නේ. අදාළ කරුණු සම්බන්ධයෙන් ඇය පසුගියදා ඇමරිකානු කොංග්‍රසයේ හමුවේ සාක්ෂි ලබා දුන් අතර එහිදී නීති සම්පාදකයන් යොමු කළ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වූ බවටත් කියනවා. ඒ අනුව ඉල්ලාස්සූ ඇය එහිදී ලිපියක් ලබා දෙමින් ඇය වැඩිදුරටත් දන්වා සිටියේ ආරක්ෂාවේ පැවති සිදුරු සම්බන්ධයෙන් වගකීම බාරගෙන තමා ඉල්ලාස්සූ බවටයි. ඔන්න අපේ රටේ ඉන්න ආරක්ෂකංශේ, අපේ රටේ රාජ්‍යංශේ ඉන්න ඉහළ නිලධාරීන්ට හොඳ පාඩමක්. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ දේශපාලකයන්ටත් එහෙම තමයි. දැන් ජෝ බයිඩන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය පැත්තකට විසි කරලා ඔහු ගෙදර යන්න තීන්දුව කරලා තිබෙනවා. හේතුව තමයි ඔහු වයසට ගිහිල්ලා වයෝවෘද්ධමට දැන් ඇමරිකාව පාලනය කරන්න බෑ, මම වෙන කෙනෙකුට දෙනවා කමලා හැරිස්ට උපජනාධිපතිවරියට දැන් අපේක්ෂකත්වය දීලා යන්න යනවා. ඒත් එක්කම තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා දැන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන්නට දැරූ උත්සාහය වළක්වා ගන්නට බැරි වෙච්ච ඇමරිකා ඔත්තු සේවයේ ප්‍රධානියා ඇය කාන්තාවක් ඇය දූරෙන් ඉල්ලාස්වී තිබෙනවා වගකීම බාර අරගෙන. අපේ රටේ නම් ඉල්ලාස්වේද? අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ඉල්ලාස්වේද නේද? දැන් ඔය මැයි 9 සිදුවීම සම්බන්ධයෙන් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ඇතැම් ආරක්ෂකංශ නිලධාරීන්ට චෝදනා එල්ල වුණා. හැබැයි ඒවා පිළිබඳව විධිමත් විභාගයකුත් නැහැ. ඒවා එහෙම්මම යට ගිහිල්ලා තියෙනවා. ඒවල වගකීම් බාර අරගෙනත් කවුරුත් නැහැ. එහෙම ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම තමයි ඇතැම් අපේ රටේ පාලකයන් නේද වයසට ගියත් හැරමිටියෙන් හරි පාර්ලිමේන්තු වෙනවා. දැන් මේක ඇති අලුත් පරම්පරාවකට අලුත් විදිහට හිතන පිරිසකට මේක බාර දීලා අපි යන්න ඕන කියලා එහෙම හිතෙන්නේ නැහැ. අඩුමතරමේ ඒ කතාව පැත්තකට දැම්මහම ඡන්දයක් තියන්නවත් හිතෙන්නේ නැහැ. මැතිවරණය කල් දාන්නේ කොහොමද? නිදාගන්න යද්දිත් කල්පනා කරන්නේ එකයි, අවදි වෙද්දිත් කල්පනා කරන්නේ එකයි. අපේ රටේ පාලකයෝ මැතිවරණ අතුරුදහන් කරන්න හදද්දී ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන් එවැගේම ජනාධිපති අපේක්ෂකයෝ අපිට හොඳ ආදර්ශ දෙනවා නේද? ඒව දිහා දැකලවත් හැදුනොත් ඇති, එහෙම හැදුනොත් හොඳයි, එහෙම නොවුනොත් ඉදිරි මැතිවරණවලදී ජනතාව හොඳ තීන්දු ගයි. එතකම ලංකා ට්‍රොත් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. දැවැන්ත කප්පාදුවකට සූදානම්. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල කප්පාදු කිරීම රැසකට ආණ්ඩුව මුලපුරා ඇති අතර මූලික අධ්‍යාපන අවශ්‍යතා සඳහා වැය කරන ප්‍රතිපාදනද දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බරපතල ලෙස කප්පාදු කර ඇති බවටයි කියන්නේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයටත් තිත තියන්නට යන්නේ. ඇතැම් විට පාලකයෝ රටේ දරුවන් ඉගෙන ගන්නවට අකමැති ඇති. රටේ නූගත් පිරිසක් ඉන්න තරමට පාලකයන්ට රට පාලනය කරන්න ලේසි. පාලකයෝ කියන ඕනම
දෙයක් දේවත්වයෙන් සලකනවා. පාලකයෝ කියන ඕනම දෙයක් පිළිගන්නවා. හැබැයි රටේ මිනිස්සු උගත් වෙනවනම් බුද්ධිමත් වෙනවනම් පාලකයන්ට ටිකක් අපලයි. එහි අපල කතරම්ද කියනවනම් එහි උච්චතම ප්‍රතිඵලය අපි දැක්කා මැයි 9, ජුනි 9, ජූලි 9 2022. ඒක හින්දා පාලකයෝ හිතනවා ඇති අධ්‍යාපනයට වැය කරන මුදල කප්පාදු කරන එක හොඳයි දල ජාතික නිෂ්පාදනයෙන්. එහෙම හිතෙනවා වෙන්නට පුළුවන්. එහෙම හිතලා පාලකයෝ මේ වගේ වැඩ කරන්න යනවා වෙන්න පුළුවන්. හැබැයි පාලකයෙනි මේ කියන කතා ඇත්තනම් ජනතාව ඔබලාට වඩා දැන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ජනතාව ඉන්නේ තීන්දුවක් අභියස. ඒ සමගින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.